කවුරු සාද කියන්න දැන් බණ කියන වෙලාව ඒ නිසා අපේ පුංචි ළමයි මං අද වැඩි වෙලාවක් බණ කියන්නේ නැහැ පොඩි ළමයි ඉන්න නිසා කොහොම හොඳට වාඩි වෙලා ඉස්සරහට ඇවිල්ලා නලියන්න දඟලන්න බෑ ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙලා හොඳට ආගෙන ඉන්න ඕන එමනම් දැන් ඔක්කොම සාදු කියන්න සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි බෝසත් දරුවනි දැන් අද භක්ති ගීත ප්‍රැක්ටිස් කරලා අපේ ළමයි වාඩි වෙලා ඉන්නවා බණ පදයකට කන් දෙන්න හොඳට බණට කන් දෙනකොට සංසාරේ ඉපදුනාම මේ බණට කන් දෙනකොට බණ ආගෙන ඉන්න ගමන් සාදු කියනවා සාදු කිය කිය ධර්මශ්‍රවණේ කළාම කටින් එනවලු මල් සුවඳ දැන් ළමයි ආසනද කටින් මල් සුවඳ එනවට දැන් සමහරු කට ඇරියම ගඳයිනේ සමහරුන්ගේ කට ඇරියම වමනිට එනවා සමහරුන්ගේ කට වටේ මැස්සොත් යනවා කට ඇරියම මල් සුවඳ આવොත් කොහොමද ඒ එන්නේ කොහමද බණක්ට කන් දෙන ගමන් සාදු කිය කිය බණ ඇව්වා දැන් අපේ බුදු ආන්දරංගේ කාලේ ඉන්දියාවේ කොසල් රටක් තියෙනවා ඒකේ දැන් මස්කට් වාගේ ඉන්දියාවේ කෝසල දේශේ ඒ රට පාලනය කළේ කොසල් රජුරෝ කෝසල රජතුමා කිව්වම ටිකක් මෝඩයි හරි මෝඩ රජෙක් ඇයි මෝඩ දවසට බත් පිගන් අයක් කනවා දවසට බත් කඩවා කඩවා ඉවරයක් නැහැ. කාලා ඉන්න බෑ ඇඹරි ඇඹරි ඉන්නේ. මේ රජුරුවන්ගේ මාලිගාවට මල් දෙන මිනිහෙක් ඉන්නවා. මාලිගාවක් වුණාම හැමතැනම මල් තියෙන්න ඕන. මේ මල් දෙන මාලාකාරයා මල් ගේන මිනිස්සයා දවසක් කරත්තේ අරගෙන ගමනක් ගියා. යනකොට මේ මල්කාරයා දැක්ක විශාල ගඟක මේ පොකුණක මානෙල් කියලා මලක් තියෙනවා. කොහොම මෙතන මානෙල් මල් දැකපු ළමයි ඉන්නවද? මලේ නම මානෙල්. දැකලා තියෙනවද? අපි ඉපදිච්ච අපේ රටේ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය තමයි මානෙල් මල. අපේ රටේ ජාතික මල මොකද ලංකාවේ ජාතික මල මානෙල් මානෙල් මල පිපෙන්නේ සූර්යා ආවොත් විතරයි උදේට සූර්යා ඉර පායනකොට මල පිපෙනවා සූර්යා බයිනකොට මල ඇකිලෙනවා හරි සුවඳයි ඉස්සර දැන් ටොයිලට් අරෝමේ ඔක්කොම ගඟේ ඇලේ දාලා දැන් කොයිද මල් සුවඳ ගන්න දැන් මල් ගඳයි ඉස්සර මානෙල් මල් සුවඳයි දැන් කුණු දාලා බෝතල් දාලා කෙල ගාලා ජරාව දාලා ගඟවල් ඔයවල් ඔක්කොම ලංකාවේ සෞතු වෙලා ගියා. දැන් නාණ්ඩේම බෑ. ගඳයි. ඇයි මේ ළමයි shopping bag දානවා ගඟට. ටොපි කොල දානවා. ළමයි කරන්නේ.
හොඳ ළමයි ඒවා කරන්න ඒවා සාක්කුවේ දා ගන්න ඕනේ කුණු බක්කියට ඒවා දාන්න ගඟේ දාන්න වතුරේ දාන්න කෙල ගානවා ඒවා ළමයි කරන වැඩ නෙමෙයි ඒවා කරන්නේ පෙරේතයෝ හොඳ ළමයි ඒවා කරන්න වතුරට ආදරි දැන් මේ මිනිස්සයා දැක්කා අර විල පුරාම තියෙනවනේ පිපිලා 500ක් විතර මානෙල් මල් මොකද කළේ පැන්න විලට පැනලා මල් ටික ඔක්කොම කඩාගෙන කඩාගෙන මලින් කැඩුවේ නැ නට්ටෙන් කඩන්න ඕන ඒකවල තමයි පෝච්චියකට දාන්න පුළුවන් මේ මුඩින් කැඩුවොත් ඒක පිපෙන්නේ නැ ඒක පිපෙන්නේ සූර්යාවම නට්ටෙන් කඩලා 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 ගොඩට ගෙනාවා ගොඩට ගෙනල්ලා බලනකොට මල් 500ක් තියෙනවා මල් 500 100 100 තියලා ගැට ගැව්වා මිටි දැන් මල් මිටි පහක් තියෙනවා මල් මිටි පහේ තියෙනවා මල් 500ක් කරත්තේ දාගෙන දැන් හරි සතුටින් යනවා මොකද කලාතුරකින් ලැබෙන මලක් මානෙල් රජුරෝ සතුටු වෙයි මට අද පඩිය වැඩියෙන් දෙයි දැන් රජුරෝ මොකද කළේ මේ මේ මල්කාරයා මොකද කළේ මල්ටික කරත්තේ දාගෙන යාව මාලිගාවට එදා මිනිහාගේ වෙලාව රජ්ජුරුවත් මිදුලේ සක්මන් කරනවා ගේට්ටුවෙන් කරත්තේ ඇතුල් වෙනකොටම මෙන්න සුවඳයි මානෙල් සුවඳයි රජ්ජුරුව වටේටම බැලුවා කොහෙන්ද මේ සුවඳ එන්නේ බලනකොට මල්කාරයා ගෙනල්ලා කරත්තේ පිරෙන්න මල් රජ්ජුරුවන්ට පිළිගන්නේ මල්ටික ඔක්කොම රජ්ජුරුව තියාගත්තා මේෂේ උඩ අර මිනිහට වැඩියෙන් සල්ලි දුන්නා ඇයි ති මානෙල් මල්නේ මිනිහා වැඳලා හරි සතුටින් ගියා දැන් මේ මානෙල් මලේ සුවඳ මාලිගාව පුරා පැතිරෙනකොට ඔය කොසල් රජ්ජුරුව ගොඩක් බත් කන නිසා කොසල් රජ්ජුරුවන්ගේ මාලිගාවේ හරියට දේවිවරු හිටියා කොසල් රජුරවන්ට දේවිවරු 500ක් හිටියා අන්තපුරම කියන එකට ඒ කාලේ ওই රජුරවන්ගේ සිරිතක් තියෙනවා පාරේ යනකොට කාන්තාවක් දැක්කම රජුරෝ නිකම්ම නතර වෙනවා අදත් ඉන්නවා ඊමු අදත් ඉන්නවා කාන්තාව දැක්කම බොරුවට ඕන් ගන්නවා පොම් පොම් ගන්නවා රජුරෝ ඒ මනං ඉති දැගින්න ඕන ගැන මොන කතාවද නතර වෙලා රජ්ජුරුව සේවකයාව යවලා බලනවා අර කාන්තාව කසාද බැඳලාද නැද්ද නෑ කිව්වොත් ඒ වෙලේම උස්සන් ගන්න ආයි කතා දෙකක් නෑ රජ්ජුරුවනේ බැඳලා කියලා කිව්වොත් මොකක් හරි කරලා අර මිනිහව මරනවා අනගාල කියනවා තෞතිසා දිව්‍ය ලෝකෙට මැටි අරන් වරෙන් පුළුවන් දෙන්න නැත්තම් බෙල්ල කපනවා ඇයි අර කාන්තාවට තියෙන කාම ආසාව දැන් මෙන්න මේම කරනකොට කොසල් රටේ එදා තිබිච්ච සිරිතක් තමයි ධනවත් සිටුවරෙක් ධනවත් කෙනෙක් ළමයි නැත්තම් අකාලේ මැරිලා ළමයි නැ නෝනා ඉන්නවා රටෙන් පැනලා ගියොත් දීපල සියල්ල ඔක්කොම රජුරවන්ට අයිති වෙනවා දීපල විතරක් නෙමේ දේවියත් අයිති වෙනවා ඔය වෙනකොට හිටියා කොසල් නගරේ සිටුවරේ ඒ සිටුතුමාගේ නම උත්පල ගන්ධ කෝටිපතියෙක් එයාට ලැබුණා ලස්සන නෝන කෙනෙක් රූපේ විතරක් නෙමෙයි ගුණවත්කම සිල්වත්කම ඇදිච්චකම හරිම හොඳ භාර්යාවක් ලැබුණා බඳලා වුරුදු 10ක් විතර ගියා ළමයි නැහැ ළමයි නැති වුණාම පාරක පිරිමියෙකුට මේ ඉන්දියාවේ යන්න බෑ වීලු කරන මගුල් ගේකට මල ගේකට ඒ ගෑණි ගියොත් කාරලා කෙල ගන්නවා ගන්නෙ නෑ මොකකටවත් ඇයි වඳයිනේ ළමයි නෑ එහෙම තිබුණ සිරිතක් ඒවා බුද්ධාගමේ නෙමෙයි ඒවා ජෛන ආගම බුද්ධාගමේ උගන්වන්නේ සබ්බේ සත්තා ඔක්කොම සූපත් වේවා ජෛන ආගමේම නෙමෙයි දවසක් මේ උත්පල ගන්ධ සිටුතුමා රැ දේවියට කියනවා දේවිය මං ආසයි දේවිය මාන වෙන්න
देवी अर्धक नलिनील वेन्द साधु साधु कोच्चर कविधि मंग अकमति ने मंग कमति उपवांसी ऐ पैविधि की मम दान मंग कामना अभी तो उमतीयन मालिगा तीयनो वतुपीटी तीयनो अश्वकरत्त तीयनो रंगरिदी मुतुमेनिक तीयनो सेवकयो इन्नो मोनवाति मुनात वडक ने गेदर पानिंड नटांड दंगलांड उडट दुवांड इपा केन दे करांड लामेक ने वडक ने दुवांड पानिंड नटांड बित्तीय कुरुटु बलिगांड लामा इन्नो ने गेदरक नेत्तां वडक ने आपु गमन ताते गाल करे नगिनलो ना ऊट कावांड पयाक वितर अपि नटांडो ना मानक अपिट निमे गियांड ओ कोना एपा लामियो करनकोट ऊ एकमय करा एके हरि विंदनयक दिमौपियो लबनवा दिमौपियो एकट आसय दारु सुरतलेट दैन ए निसा देविय केनवा ए निसा कमन्ने उत्पलकांद सिरितुमा कियनवा उंब तरुणाई ලස්සනයි තාම උඹ ඕන නම් තව කෙනෙක්ව බැඳගනි මේ දේපල ඔක්කොම උඹට මට එපා අවසර අරගෙන බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ජේතවනාරාමෙම මාන උනා ජේතවනාරාමෙ මාන උනේ දැන් උත්පලගන්ධගේ දේපල අස්වකරත්ත රංගරිදී මුතුමැණික් වතු පිටි අර දේවිය ඔක්කොමද රාජසන්තකයි දේවියවත් උස්සංගියා මාලිගාවට දැන් දේවියෝරු 500ක් ඉන්නවා දැන් අර මිනිහා මල් ටික ගෙනල්ලා තිබ්බා මේෂි උඩින් තිබ්බා විතරයි අර 500ම දේවියෝරු කඩාගෙන බිඳගෙන දූවගෙන ආවා අර මලේ සුවඳට ගෑනු 500ක් දුවගෙන આવොත් කොහොමද ලස්සනයිද ඔක්කොම දුවයි බුදුහාමෝ ගෑනු 500ක් දුවගෙන આવොත් ඉවරයි බුදුහාඳුර ඒකත් කිව්වා මේ නිවනට නෙමෙයි නිවන් දකින්න පුළුවන් දුවන කොට දුවන ගමන් නිවන් දකින්න පුළුවන් පින තිබුණා නා නමුත් මාපාරේ දිව්වොත් කැතයි මේ මාපාරක දිව්වොත් කැතට පේන අතර දෙනෙක් ඉන්නවා ලෝකෙම කවුද පළවෙනි කෙනා තමයි ආමුදුරුව දැන් මේ අපි ආමුදුරුව ප්‍රශ්නමක් විතර ඕමාන් වලට ඇවිල්ලා අප්‍රේල් මාසේ මීටර 100 දිව්වොත් मस्कट नगरे संघिया मीटर सीए दुआई लसन कैताई आम द्रु दुआ दुआन कोट नहीं आम द्रु वाडीन कोट लसन वाडीन अकेले का किन इसे किया आम द्रु जानवा इन बे वाडीनवा एक ने अरे कथावती बेलिया एक पोड़ी एक सेलांकर पांसले आम द्रु नियर दिगे वाडीनवा नियर बेंदलिया कालू गोनिक गुना लनुव कटागे आंध्रंगी पश्यम पेनुआ आंध्रु अंट गोनिक पश्यंगे को वाड़ी ने पुड़वा आंध्रो शिवर उगे खुमरे दिव्वा को दिव्वा गेदर अम्मा अल्लाह को अईबा मुको मुको अपे लुको आंध्र नियर वाड़ी को आर कालू गुना लनुव कटागे पश्यम पेनुआ इत मुको दो मुकदोनी अपे लुकवांद्रु शिव शिवर उसेगेन वेड वेडिल्लाकला वेडकने कोल्लाकने दिव्वा दिवीलाक दुआने आंद्रु वडीन कोट लसना दिव्वो चेत देवनी के नातमय में ज्ञानुलामाई उन्दोट मतकती आगानो ज्ञानुलामाई ज्ञानुलामाई पारे दिव्वो चेत ज्ञानुलामाई पारे दुआने ज्ञानुलामे अतपाय विशिकर कर गियात कहताय ज्ञानुलामे खाने वायर का गागे ने मुके करी कुरुंग कुरुंग गागे ने गियात कहताय ज्ञानुलामे भीम बाला आगे ने पारे आनो को तारी लासनाई सिरिया वांताय एतो कोटो वांदी इंदी तुनो ये ज्ञानुलामे आत ऐ गमन लासनाय एकाय बुधवान दुर्मी क्या ने मामने में ईलंगट मापारे दिवा में कहताय पारे दिव्योत कहता ईलंगट राटे राज्युरुओ राज्युरुओ टुन्नत दागे न मापारे दिव्योत दाकने दाकने अमेका मधुरा
ඇයි කාව කොටයිද කවුදන්නේ රජුරුව කඩුවකුත් තියෙනවා රජුරුව බෙල්ල හොඳට කෙලින් තියාගෙන පපුව හොඳට නෙරාගෙන ඉස්සරහා බලාගෙන යන්න ඕන දැන් නිකන් ඉතන අපේ රටේ ජනාධිපතිව ගෙනල්ලා මස්කට් එකේ දූපන් කිව්වොත් කැතයි දැන් මේ රටේ රජුරුව පාරි දීවොත් ලස්සනයිද කැතයි රජවරු දීවොත් කැතයි අතරවෙනි කෙනා තමයි අලියා අලියා පෙරේරේ නටනට යනකොට ලස්සනයි අලියා නටනට පෙරේරේ ගිනි බෝල මැද්ද යනකොට සුද්ධ ෆොටෝ ගන්නවා අරිම ලස්සන දර්ශනයක් අලියා කුලප්පු වුණොත් පෙරේරේ මෙරත් පලාගෙන බොරු කකුල් කාරෝ බිමට වැටිලා කසකාරෝ එක පැත්තකින් දුවලා නිලමේ වෙන පැත්තකින් දුවලා පෙරේරේ යන්න බෑ ඔය රාජා මැරිච්ච වෙලාවේ මාලිගාවේ රාජාට වෙඩි තිබිච්ච වෙඩි තිබ්බේ රාජා කුලප්පු වෙච්ච නිසානේ ඒකනේ අර සින්දුවක් කිව්වේ ඉස්සරේමනේ මොකක් හරි විශේෂ දෙයක් වෙච්ච ගම ඇන්ටන් ජෝන් සින්දුවක් කියනවා හොඳ සින්දු කිව්ව ඇන්ටන් ජෝන් ඇත් ගොව්වා මනප්පු හොඳටම ගාලා කසිප්පු අලියට ඇනපු අලියා කුලප්පු ඒ කස්ක ඇත් ගොව්වා බීලා අලියට ඇනලා අලියට රිදුනා කරඬුව බිම දැම්මා නුවර වැව වටේම මා විනාශයක් කළා අන්තිමට බැරිම තැන වැඩි තිබ්බා අලියා කෙලීම වැටුණා කාර් එකක් උඩට අලියා මළා රාජා අලියෙක් දිව්වොත් කැතයි දැන් බලන්න මේක තියෙන අංගුත්තර නිකායි දැන් මේක කොතනකාරී චතුරාරි සත්‍යයක් තියෙනවද නිවනක් තියෙනවද තියෙනවා මොකද්ද සීලය සීලය දාන සීල භාවනාව සීලක් කන්ද ඇවිදින්නේ කොහමද දිව්වොත් කැතයි නිවනට අත්‍ය අවශ්‍යයි සීලෙ ඔන්න බුදුහාඳුරු දුන්නු ඇති බොහොම සරල සරලව කිව්වා මෙන්න මේ කරුණු ඊළඟට දැන් මේ දේවිවරු දූවගෙන එනකොට කලබල වෙච්ච රජුරෝ එනේන දේවියට මල මල දුන්නා සමහර දේවිවරු මල ගත්තා ඉඹල බැලුවා නටුවෙන් කඩලා ඔළුවේ ගා ගත්තා ඉන්දියාවේ ඔළුවේ මල් ගානම් තවත් සමහර දේවිවරු බේසන් වලට වතුර පුරවලා මල කඩ කඩ බේසමේ දැම්මා මිදුලේ තිබ්බා දැන් තවත් සුවඳයි තවත් සමහර දේවිවරු මල් පෝච්චියක දාලා කාමරේ මේසුලින් තිබ්බා කාමරේ සුවඳයි අර උත්පල ගන්ධගේ දේවිය විතරක් මානෙල් මල ඉඹලා බල බලා අඬනවා මූණ ඉදිමෙනවායි මෙයා ලස්සන දේවියක් අනිත් දේවිවරු ගිහිලා කොසල් රජුරණ කේලමක් කිව්වා රජතුමනි අර උත්බල ගන්ධගේ දේවිය අලුතෙන් ආවේ එයා අර මල ඉඹ ඉඹ බල අඬනවා නියෝගාලා රජුරෝ ගියා මූණ රතු වෙලා ඇව ඈන් දේවි අසනීපෙන්ද නෑ මොකක් හරි ලෙඩක්ද නෑ කවුරු හරි මොනවාරි කිව්වද නෑ එරෙන් අඬන්නේ නිකං මේ ලෝකේ කවුද නිකං අඬන්නේ නිකං අඬන කෙනෙක් නැහැ බොරු කියන්නේපා දේවි මොකද ප්‍රශ්නේ කියන්න මං ඉන්නවනේ මේ මලේ සුවඳ උත්පල ගන්ධ සිටුතුමාගේ කටින් එනවා කිව්වා රාජිරුවන්ට යකා නැගා කකුල පොළේ ගැව්වා එපා එපා දේවි බොරු කියන්නේ මාලිගාවේ දේවිවරු බොරු කිව්වොත් මාලිගාවේ ඉන්න දෙයියෝ එළියට යනවා සිරියාව නැති වෙනවා. ගෙදර කුණත් එමයයි. අම්මා බොරු කිව්වොත් ගේ විනාසයි. දෙයියෝ බලන්නේ. ගෙදර ප්‍රධාන අම්මා. අම්මා සත්‍යවාදී වෙන්න ඕන. අම්මා බොරු කිව්වොත් ඒ ගේ විනාසයි. දෙයියෝ බලන්නේ. ව්‍යාපාර ඉවරයි. ලෙඩ රෝග වැඩි. ළමයි අකීකරුයි. ළමයි නොමග යනවා. එක ප්‍රශ්නයක් වුණාම තව එකක් එනවා. බෝධි පූජා කොච්චර කළත් බුද්ධ පූජා කොච්චර කළත් පල දෙන්නේ දෙයියෝ කෝප වෙනවා රජුරෝ සැරට කිව්වා බොරු කියන්න එපා මේ කටේ තියෙන කෙලනේ දවසක් මැද්දේ නැත්තම් අපිට බෑ කට තියාගෙන ඉන්න දවසක් උදේට දත් මැද්දේ නැත්තම් මොනතරම් ගඳක්ද මේක කන කෑම ඉර වෙනවා කෝටු කෑලි දාලා ඒක සුද්ධ කරන්න ඕන කෙල උනනවා දත් ජරාව එහෙම කටෙන් කොහමද සුවඳ එන්නේ මානෙල් සුවඳ දේවියරත් කේන්ති ගියා මම්මකොට බොරු කියන්නේ
මං එයා එක්ක අවුරුදු 10ක් පවුල් කෑවා. මං තරම් උප්පල ගන්ද ගැන දන්නේ කවුද? ඔන්න මේ ළඟනේ ඉන්නේ ජේතවනාරාමනේ ගිහිල්ලා බලන ඕන්නම් කියලා චෙක් කරගන්න කිව්වා. එනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න කිව්වා. රජුරණ තවත් කේන්ති දේවිය කට ගැවුවනේ. ඉතන් දෙන්නම් කියලා ගියා පන්සලට. බුදුහාඳුරු මේ ඔක්කොම දන්නවා. බුදුහාඳුරු මේව දන්නවා. බුදුහාඳුරු එදා ඇට්ටේරියා ගායට වැඩ ඉන්නවා. රජුරු එන බව දන්නවා. එනකොටම උත්පල ගන්ධාඳුරු අතු ගන්නවා. අනික් සානන්දාඳුරු ඔක්කොම මිදුල අමදින වෙලාව අවස. රටේ රජ වුණත් බෑ ආඳුරු කෙනෙක් ළඟට ගිහලා කටාරින්න කියලා ඉඹින්න. ඒක මොකාටවත් කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒ නිසා කපටි වැඩක් කළා. ගියා කෙලිම බුදු ආඳුරු ළඟට. ගිහලා වැඳලා සතුටු සාමිච්චි දානි ලැබුණාද අද? අවස ගිලන් පසේම ලැබුණාද? මොකද්ද පන්සලේ කෙරෙන්න ඕන මගෙන්? එහෙමනේ දැන් අද එහෙම නැහනේ. අද ලංකාවේ බොහෝ ගෑනු අපිට ටෙලිෆෝන් කරනවා මේ ඔයාට බැරිද අපේ බණට එන්න පලයන්කෝ බණට කතා කරන්නවත් දන්නවද බලන්න මේ ඔයාට මොනවද කියන්න බණට යන්න ඊබෝ සතුටු සාමි චේදුනා බොහොම ලස්සනට කතා කරලා කරලා ඔන්න දැන් දැම්මා ප්‍රශ්නේ ස්වාමීනි මගේ රටේ හිටපු මාර ධනවත් උත්පලගන්ධ සිටුතුමා පැවිදි වුණානේ මං එනකොට දැක්ක අතු ගන්නවා මා ධනවතෙක් අපේ තාත්තයි එයාගේ තාත්තයි යාළුවෝ අපිටත් මාලිගාවේ සල්ලියේම අඩුපාඩුවක් මොකක් හරි වුණොත් උත්පලගන්ධ සිටුතුමාගෙන් තමයි අපි ණයට ගත්තේ එයා පැවිදි වුණා දීපල ඔක්කොම මට ලැබුණා මට දැන් ඕනකම තියෙනවා කළගුණ සලකන්න දානයක් දෙන්න එයාට විතරක් දෙන්න බෑනේ 500 නමකට දානි ලෑස්ති කරනම් ඒට දාවල බුදුආඳුරු දන්නවා දැන් මේ දාන්නේ දෙන්නේ සද්ධාවකට නෙමෙයි කළගුණ සලකන්න නෙමෙයි අර ආඳුරංගේ කටින් මලේ සුවඳනවාද කියලා බලන්න. ඒකටයි දාන්නේ දෙන්නේ. ඒ ඇරෙන්න මේ අමුතු සද්ධාවක් නෙමෙයි බුදුආඳුරු දන්නවා. බුදුආඳුරු ආනන්දාන්ට කතා කළා. ආනන්ද එට අපිට යන්න තියනවද දානෙකට? නෑ ස්වාමීන්. එහෙනම් 500ක් ලෑස්ති කරන්න අර උත්පල ගන්ධත් එක්ක. එයානේ දැන් මෙතන විශේෂ යාටනේ දානි දෙන්න ඕනකම තියෙන්නේ මමත් එනවා කව බුදු ආඳුරු මාත් එක්ක උත්පල ගන්ධත් එක්ක 500ක් රාජ්‍යරුව වැඳලා බොහොම සතුටින් ගෙදර ගියා මාලිගාවට ගිහිල්ලා රැස්වීමක් ඔක්කොම අල්ලට එන්න කිව්වා මාලිගාවේ ඉන්න උන් ඔක්කොම අල්ලට සේවකයෝ දේවිවරු එට උදේට කිසි කෙනෙකුට නාන්න බෑ නෑම තානා කිසිම කෙනෙකුට තෙල් සුවඳ ಜಾති ගාන්න බෑට ඇඟේ ක්‍රීම් මරව මේවා ගාන්න බෑට කාටවත් සුවඳ ಜಾති මොකක්වත් බෑ මාලිගාව වටේ තියෙන පොකුණු වල ගස් වල තියෙන මල් ටික ඔක්කොම ඒ උදේම කඩලා විසික් කරන්න ඕන මාලිගාව ඇතුලේ එක්ක වලක් කපලා වල දාපියව නැත්තම් ඈතට ගිහලා දාපියව ජනේල් ඔක්කොම වහන්න ඕන ආයි එක ජනේලිය කරලා තුන බලාගෙනයි किसीम सुंद मालिकावट किसी के सुंद बेल कपड़ो दंडूम दिन देवी वरु वेवलन किव्वो किव्वा सेवको बयाई दंग तीन अरे वाते पीटी तीन मल उम आस्ती कर ला कडला वेवल तीन पोकन उम शुद्ध कर ला जाने उम वाला देवी वरु नाला मुखाकत गाला उम लास्ती दाने बेदान पांचल पानी बीटी हुआ වඩින්ඩයි කියලා 500 නමක් වඩිනවා පේලියට එක්කෙනාගේ පස්සේ එක්කෙනා හරි ලස්සනයි දකින මිනිස්සු කේල් ගස් කැපුවාගේ ඇදගෙන බිම වැටිලා වඳිනවා සමනානංච දස්සනං 500ක් පේලියට වැඩියොත් කොහොමද දැන් ඔමාන් වාගේ රටක පේලියට 500ක් ආවොත් ඉස තෙල් ඉස මුඩු කරලා පාත්තර අරගෙන සිවුරු පොරේ කොහොමද ඒ දර්ශනේ ඇස් දෙකට මිනිසුන්ට කලන්තය දෙනවා. ඒ ලස්සන දැන් ඉතින් මිනිසු සාදු කීයකේ පස්සින් එනවා. රජුරෝ ඔටුන්න ගලවලා බිමින් තිබ්බා. බිම දන ගාගෙන 500 නමගෙම කකුල් සේදුවා රජුරෝ. 500ක් ආවොත් කකුල් 1000ක්. මේ රටේ රජුරෝ සෝදලා වඩා ඉඳිවා ආසන පනෝලා සුදුරෙදි දාලා ඊළඟට දානෙ ගෙනලා පූජා කළා.
පූජ කළ කොනක ඉඳලා බලාගෙන හිටියා මේ ආන්දුකළු වළඳන ලස්සට. ඒ හරි මෝඩ රජෙක් කොනක වෙලා පුටුවක වාඩි වෙලා බලාගෙන හිටියා. ඇයි රජුරෝනේ රජුරෝ හැම ආගම් කාර්යයකටම දානි දෙනවා. නිගණ්ඨකයන්ට එළුවෙන් ඉන්න උන්ට අඹුඩ ගාගෙන ඉන්න උන්ට පන්සල් තිබුණානි ගොඩක්. මක්කලි ගෝසාල අජිත කේශකම්බල පක්කුද කච්චායන පූර්ණ කාශ්‍යප නිගණ්ඨනාත පුත්‍ර සංජය බෙල්ලට්ටි පුත්‍ර ඒගොල්ලන්ටත් දානි දුන්නා. ඒගොල්ලෝ කනවා දැක්කම රජුරවන්ට හරි මේ අප්පිරියයි. ඒ කනකොට ලේසි නෑ. දැන් සමහරු මේමනේ බුදුහාමුදුර දේශ න සුරුසුරුකාරකං බුංජිස්සාමිති සික්ඛාකරණිය. දැන් සමහරුන්ට දුන්නා නම් උකුවට තියෙන කැඳ එකක් උකුවට දැන් සවු කැඳ එකක් සුප් එකක් දුන්නා මේ අය ළඟ මිනිස්සු ඕක බලනවා කොහොමද බලන්නේ සුරුස් ගාලා දිනවා. එකයි යදින්නේ ඔක්කොම ටික බඩේ. තව එකක් ඇද්දනම් වීදුරුව බඩේ. කැතයි. න චපු චපුකාරකං බුංජිස්සාමිති සික්ඛාකරණ සමාරු චව් 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 ගලකනවා. තලු මරනවා කියන්නේ ඒක බලන කෙනා නිකන් යටි අයෙන් බලන්නේ. කෙලි මූණෙන් බලන්නේ. එයා නිකන් බෙදනකම යටි මූ යටි අයෙන් බලනවා ඒ කන කෙනාව. චව් චව් ගලකන්නේ කැතයි. අර නිගණ්ඨ කියෝ කන්නේ එමයයි. න අත්තනිල්ලේකං බුංජිස්සාමිති සික්ඛාකරණිය කන ගමන් මේ ඇඟිලි එකින් එක ලෙව කනවා. කෙල න ඔට්ට නිල්ලේකං බුංජිස්සාමිති සික්ඛාකරණිය සමාරු කන ගමන් තොල ලෙව කනවා. තොල නෙමේ මූණම ලෙව කාලා මූණම කෙල දිලිසෙනවා. න පත්ත නිල්ලේකං බුංජිස්සාමිති සික්ඛාකරණිය සමාරු පාත්‍රේ ලෙව කනවා. පිගාන මෙහෙම කර කර ලෙව කනවා. අර මිරිස වැටි වගේ බතක් ගිලලා අර කර ලෙව කනවා. කැතයි. සමාරු කට ඇතුලේ තියාගෙන තව ඔබණ්ඩ යනවා. කටේ තියෙන එක බිම වැටෙනවා. හරි ලස්සනට ওই විනය කියලා තියෙනවා. රජුරෝ බලාගෙන හිටියා බුදුම්මේ අරුන් කණ ඇටි මේ ආම්දුරු කණ ඇටි බලලා ඉත තවත් සතුට වැඩි වෙලා පිරිකර පූජා කරලා ළඟට ගිහිල්ලා වාඩි වෙලා වැඳලා කියනවා ස්වාමීනි මට සමා වෙන්න අද ඔබ වහන්සේ බණ කියන්න එපා. කාටද මේ කියන්නේ? බුදු ආම්දුරට. බුදු ආම්දුර අද අපිට බණ කියන්න ඕනේ නැහැ. අද අර අලුතමාන වෙච්ච උත්පල ගන්ධට කියන්න බුත්තානුමෝදනාව කරන්න. දැන් කතා කරන මලේ සුවඳ එන්න එපා. ඔන්න බලපු ඇති දැන් වරෙන්කො සුවඳ බුදු ආම්දුර දන්නවා. බුදුහාඳුර කුවා එහෙනම් ආයස්මා උත්පල කන්ද බණ ටිකක් කියන්න. නැගිටලා බුදුහාන්ට වැඳලා සිවුර ඒකාංශ කරගෙන වාඩි වෙලා නමස්කාරය කිව්වා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොටම මල් සුවඳ ආවා. ඉවස ගන්න බෑ කාටවත්. රජ්ජුරුවන්ට පුදුමයි. දැන් මේ ආඳුරු බණ කියනවා සුවඳ රජුව ඇති කිව්වා. ඇති ඇති බුදුහාඳුරෙන් කකුල් ළඟට ගිහලා වැඳලා සමාව ගත්තා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බූරිපඤ්ඤ තථාගත මට සමාවෙන්න ස්වාමි. මං අද ලොකු වරදක් කළා. ලෞතුරා බුදු කෙනෙකුට කිව්වා අද බණ කියන්න එපා කියලා. බුදු කෙනෙකුටයි මං කිව්වේ. ලොකු වරදක් ස්වාමීනි. පෞගිය දාක අපේ රාජකීය මල්කාරයා මානෙල් මල් 500ක් අරන් ආවා. මම මගේ දේවිවරුන්ට දුන්නා. මේ උත්පල ගන්ධකේ පරණ දේවිය විතරක් නෙළුම් මලක් නාය ළඟ තියාගෙන අඬනවා. ඇයි කියලා වම මේ භික්ෂුව මතක් වුණා. කුව මට කේන්ති ගියා. එයා දැන් පැවිදි වෙලා. ගෑණියේ කාන්දර කෙනෙක්ව මතක් කරන එක සුදුසු නෑ. දේවියටත් කේන්ති ගියා. මං ඒම මතක් කළේ නෑ. මේ මලේ සුවඳ එනවා කුවද මේ ආන්දරංගේ කටින්. මට ඒක බලන්න ඕන කමටයි අද මේ තකානියක් දානි දුන්නේ. ඒකටයි. වෙන විශේෂයක් නෙමෙයි. ඇත්තටම එනවා නේන්න. ස්වාමීනි මේක පුදුමයක්. කට කියන්නේ පිළිකුල් තැනක්. කටේ ගොඩාක් සෙම තියෙනවා, කෙල තියෙනවා, පණුවොත් ඉන්නවා. ඒ තරම් පිළිකුල් කටකින් මේ තරම් සුවඳක් එන්න නම්
මේ තෙරුණාංශ කරපු පින මොකක්ද? ඒ වෙලාවේ බුදුහාඳුරු වදාලා රජතුමනි උඹේ ඔක්කොම කතාව මම දන්නවා. විපස්සි බුදුහාඳුරන්ගේ කාලේ මෙන්න මේ උත්පලගන්ද මා සද්ධාවන්ත උපාසකයෙක්. මනුස්ස ලෝකේ. සද්ධාවන්ත උපාසකයෙක්. කොහේ හරි බණක් තියෙනවා කියලා ආරංචි වුණොත් ආය ආරාධනා කළත් එකයි නැතත් එකයි යනවා. ගීල කොනක වාඩි වෙලා ඇස් දෙක වා ගන්නවා. කන් දෙක නමා ගන්නවා. බණටම යොමු කරනවා සිත. බුදුහාඳුරු කියන්නේ ඔය ඇත්ත කරුණු සාදු සාදු ඇත්තයි. ඉස්සර එමයි බණ කියනකොට සාදු සාදු ගන්න. එහෙම පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ධර්මානුස්සතිමේ ධම්මානුස්සතිය වඩලා දැන් මේ තව තප්පර ගානකින් රජතුමනි උඹේ මාලිගාවෙම උඹේ මේ ආසනෙම මේ උත්පලගන්ධ රාත් වෙනවා. ඇයි එයා බණ ආගෙන හිටියා සුනාත. එයා බණ මතක තියාගත්තා ධාරේත. එයා ඒ බණට අනුව සංසාරේ ජීවත් වුණා චරාත. සුනාත ධාරේත චරාත ධම්මේ. අපි ආගෙන ඉන්නවා. මතක තියෙනවද? දැන් මං කුරුණෑගල පැත්තේ බණකට ගියාම ආච්චි අම්මා කෙනෙක් කියනවා ඉස්සර වාගේ නෙමේ ආඳුනේ දැන් තියෙන ඔඩොක්කු බණ. මං අහ ඔඩොක්කු බණ කවි බණ තියෙනවා යුගාසන බණ තියෙනවා දැන් ලංකාවේ නැටුම් මේ නාට්‍ය බණ තියෙනවා කාලීන බණ කියනවා විචිත්‍ර බණ කියනවා මොකක්ද මේ ඔඩොක්කු බණ? නෑ බිම වාඩි වෙලා අර කඩල කනවා වාගේ උකුලේ කඩල ටික දාගෙන කකා ඉන්න එක එකපාරට නැගිට්ටොත් මොකද වෙන්නේ? කඩල ටික බිම. ඒ වාගේ ආඳුරු කියනවා ඔක්කොම ආගෙන ඉන්නවා ලොඳට. බණ ඉවරයි දන්සල. නැගිට්ටා බණ ටික ශාලාවේ. ආපු බණ කුල්ලන් දිර බණ ටික බිම. ධාරේත නැහැ. දරාගත්තේ නැහැ. ඉතින් කොහොමද චරාත? ඇසිරෙන්නේ කොහොමද? බණකට කන් දෙන කෙනෙකුට ඒ වෙලෙම ලැබෙන ආනිසංස පහක්. මේ ඉන්න අයට දැන් ලැබෙන ඒ ආනිසංස පහ. පළවෙනි එක අසුතං සුනාති. දන්නේ නැති දෙයක් දැනගන්න ලැබුණා. සුතං පරියෝදපේති මීට කලින් අහලා තිබුණා. දැන් මතකේ අලුත් වුණා. දැන් අපිට පොඩි කාලේ තරුණ කාලේ ගිය සින්දුවක් දැන් ගියාම අපි මුමුණන්නේ. මතක් වෙන කාලෙකින් ඇව්වේ බං කියලා ওই සින්දුව. සුතං පරියෝදපේති. ඒ කියන්නේ මතකේ අලුත් වෙනවා විතරක් නෙමෙයි. චිත්තමස්ස පසීදති සිතේ ලොකු සතුටක් ඇති වෙනවා. මේ මේව බුදුහාඳුරු අපිට නේද කියලා තියෙන්නේ. කංකං විචරති සැක. ඔය බණ ගැන මොනව මොනවට සැක තියෙනවනම් ඒව දුරු වෙනවා. දිට්ඨින් උජුං කරෝති. මිත්‍යා දෘෂ්ටිය තිබිච්චායට සම්මා දිට්ඨි ඇති වෙනවා. බණකට කන් දුන්නා. එදා විපස්සි බුද්ධ කාලේ මේ මිනිස්සයා කලේම සාදු කිය කිය ධර්මස්සවණේ කළා. ඒක හොඳට මතක තියා ගත්තා. ඊට අනුව බුද්ධාන්තරයක් ජීවත් වුණා. සසර පුරුද්දට එනවා ඒක. මොකද පවට ලැජ්ජයි. පවට බයයි. ලැජ්ජයි බයයි කියන්නේ චරණ ගමනට අවශ්‍යයි. මොන ගමනටද? නිවනට. ලැජ්ජ බය තියෙන කෙනාට තමයි විජ්ජා විද්‍යාව ලැබෙන්නේ. එතකොට විද්‍යාව ලබන්න නම් මේ ධර්මයේ දැනගෙන ලැජ්ජයි බයයි. මොකටද ලැජ්ජ වෙන්නේ? හොඳ වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අපි හොඳ වැඩ කරන්න ලැජ්ජයි නරක වැඩ කරන්න ලැජ්ජ නැහැ. හොඳ වැඩ කරන්න ඉදිරියට එන්න ඕන. දැන් බලන්න ඉස්සරහටල වාඩි වෙන්න ඉන්නේ නැහැ නේ බෝ. කොයි හරි මුඩුක්කුවේ අස්සක ලංකාවේ තේමයි මයික් එකෙන් අඬගව තුන් ඉන්නේ නැහැ. ඒකට ලැජ්ජයි. ඉස්සරහටල වාඩි වෙන්න ලැජ්ජ වෙන්න හොඳ නැහැ. බය වෙන්න ඕනේ පවට. දඬුවම් තියෙනවා. ලේසි නැහැ. මෙලව බේරුණත් සමාට මෙලව බේරෙයි. අල්ලස් පගාව දීලා බේරෙන්න පුළුවන්. නමුත් සසර එනවා. ගුණාගේ පසුපස යන කරත්ත රෝදේ වාගේ. ගුණාගේ කරේ ලනුව බඳින්නේ නැහැ. ගුණාගේ නාය විදින්න ඕන. කොහොමද නාය විදින්නේ? මේ පැත්තෙන් මා කඹයක් දාලා ඇතුළට මේ පැත්තෙන් ඇදලා ගන්න ඕන. කොහොමද?
අපිට කෙන්දක් දැම්මොත් කොහොමද නාය ඇතුළට? පොල් කෙන්දක් දාන්නකෝ බුදු විනෝ නාය ඇතුළට. අර ලොකු ලණුවක් මේ පැත්තෙන් දාලා මේ පැත්තෙන් ඇදලා ගන්න නාය විදිනවා කියන්නේ එකයි. දැන් කන විදිනවා කියන්නේ මෙතනින් විදලා මේ පැත්තෙන් දාන්නේ අර මූඩි මූඩි. මේන් දාලා මේන් අරගෙන ආයි පස්සට අරන් පස්සටයි ගැට ගන්න. ගොනා යන්න ඕනේ ඉස්සරහට. ගොනාට පස්සට යන්න බෑ. දැන් බරත්පටෝගෙන යන ගොනාගේ කරත්ත රෝදේ එක වලකට වැටුනොත් එක පැත්තකට කොහමද? එක ගලක් පැන්නුවොත් අනිත් පැත්තට කොහමද? බඩු ටිකත් පටවගෙන කඳ ඇදිනකොට කඳ අදින වෙලාවේ අපුතලේම කඳ අදින්ද අපුතලේ යනවනම් ඔය බණ්ඩාරවැල් පැත්තට යන්න පුළුවන්. ගොන් කරත්තයක් අදලා තියෙනවා. පාරයන්නේ ලස්සනට අදලා තියෙනවා. කරත්තකාරයා කරත්තේ වාඩි වෙන්නෙම නැහැ. එයා වාඩි වෙන්නේ නැහැ කරත්තේ කඳ ළඟදී. එයා බිමට බයිනවා. බෑලා ගොනාගේ මූණ අත ගන්නවා. ඔළුව අත ගන්නවා. බඩ අත ගන්නවා. පිට ඉඹිනවා. ඉඹලා ගොනාගේ කනට කිට්ටු කරලා කියනවා, "පව් කළ ගොනෝ අද පම් මට කරන්න දෙයක් නැහැ. මං කන්න දෙන්න." අර බඩත් පටෝගෙන ඉස්සරහාට ඇදගෙන යනකොට කොහමදද? ඒකයි අර උපමාවෙන් බුදුහාමුදුරු වදාළේ පව විපාක දෙන්නේමයි. පව විපාක දෙන්නේමයි. හොඳට මතක තියාගන්න මේ ළමයි වුණත් එළදෙනගෙන් තනපුඩුවෙන් කිරි දෝපු ගමන් මී කිරි වෙන්නේ නැහැ. මී කිරි කන්න බෑ. එහෙම දෝපු ගමන් බොන්න පුළුවන් කිරි. මී කිරි වෙන්න මිදෙන්න ඕන. මිදෙන්න වෙලා යනවා. මිදෙන්න වෙලා යනවා. එතකොට ඒ වාගේ තමයි කළ පවත් කරපු ගමම විපාක දෙනවා නම් මේ මිනිස්සු ලෝකේ කවුරුත් පව් කරන්නේ නැහැ. ඇයි යකෝ කරලා ඉවරච්ච ගම විපාක දීලා. එහෙම නැහැ. කරන කලට පව මීරිය මිසේ හරි රසයි. එක එක දේ දැන් ඔන්න ඊයේ පෙරේද පෝය දවසේ ලංකාවේ වෙච්චදී මේ ළමයි කරන වැඩ පෝය දවසේ කෙල්ලේ පොඩි ළමයි අවුරුදු 16ක දාතේ ගෑන ළමයි කරගෙන කාමරයකට ඒ ගෑන ළමයි ජනේලෙන් වැටිලා මැරිලාද මොකක්ද දන්නේ මැරිලා රේල් පාර උඩ. දැන් විඳපංකෝ. ගිනිගත්තේ අම්මා ඉවරයි තාත්තා ඉවරයි ගම ඉවරයි පොලිසිය යන්න ඕනේ ඉරේ යන්න ඕනේ කට උතර දෙන්න ඕන. ඔන්න ලේසින මෙලවෝම නම් මැරිලා මැරුණම ඒ නිසා පුංචි කාලේ ඉඳලා ළමයින්ව ලැජ්ජ බය ඇති කරන්න ඕන. දැන් අපේ අම්මලේම එච්චර ඉගෙනගෙන නැහැ. අපේ අම්මයිම වැඩි ඉගෙනගෙන නැහැ. නමුත් අපේ අම්මා අපිට නංගි මල්ලි විතරයි. පොඩි කාලේ අපේ අම්මා අරියට නංගිට පයින් ගන්නවා. අපේ අම්මට පයින් ගෙවෙ නැත්තම් නිින්ද යන්නේ නැහැ. හැමතිස්සෙම දෙනවා පයින් පාරක්. එයා කෑ ගන්නවා. අපිටත් යකා නගිනවා. තාත්තා හිටියොත් තාත්තට හොඳටම යකා නගිනවා. මං හිතුවා තාත්තට පයින් ගන්න බැරි නිසා නංගිට ගන්නවත් දන්නේ නැහැ කියලා. ඇයි ගෙව්වේ? අරියට වඩියා. ඉච්චර අයියා ඉන්නවා, අයියලා ඉන්නවා, තාත්තා ඉන්නවා. වඩියා. ඇත්ත නේනම්. දැන්නේ තීරෙන්නේ අම්මා ගැව්වේ තරහකට නෙමෙයි කියලා. එක සැරයක් තාත්තා ඉන්න වෙලාවේ අම්මා ගාලා අම්මා තාත්තා අම්මට ගැව්වා දත් දෙකක් කැඩෙන්න. දත් දෙක ලේ බීරිලා අපි කෑ ගාලා හරියට වාඩි වෙයන්. ලැජ්ජ බය තියෙන්න ඕන. දැන් අපේ නංගිගේ ළමයින්ට වාඩි වෙන්න තේරෙන්නේ යාට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මං ඊයේ පෙද අවුරුද්දට ආපු වෙලාවෙත් ගාපංකෝ. අම්මා දුන්නා මතක නැද්ද? රිටර්න් දීපං. නරකටද නෑ. සභාවකට ගියාම පන්සලකට ගියාම ගෑනු ළමයෙක් ලස්සනට වාඩි වෙන්න ඕන. කාරි ලස්සනයි ගෑන් ළමයා. දැන් මම දැක්ක දෙයක් කියන්නම්. ඔය රාජගිරි මේ කොළොන්නාවේ අපේ පැත්තේ අංගවිකල මඩමක් තියෙනවා. ඒකේ ඉන්නේ ඔක්කොම අංගවිකල ළමයි. ඒකට මිනිස්සු දාන දෙනවා. දැන් මමත් දැන් මේ අම්බෙච්ච චොකලට් මල්ලක් අරගෙන යන්න ඕනේ එතනට. ඒ ළමයි කවුරුත් නැහැ, අම්මලා තාත්තලා නැහැ, ඔක්කොම මන්ද බුද්ධිකයි. එතන කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලගේ නම අචිනි. ඒ කෙල්ලගේ දෝෂේ මොකද්ද? දිව ලොකුයි. එයාගේ දිව කට ඇතුලේ තියාගන්න බැරි තරම් ලොකුයි. කතා කරන්න ඉන්න බෑ. හරියට ඉනා වෙනවා. මං ගියාම මගේ ළඟමයි ඉන්නේ. දැන් මං මුල් දවසේ ගිය වෙලාවේ ඩොක්ටර් කෙනෙක්ගේ බණට මං ගියේ. මාවිතුරු ළමයා දන්නේ ළමයට මොකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් හරි සිරියාවන්තයි. මං හිතන්නේ කර්මය ඉවර වෙන ආත්මේ
හරිම වාසනාවන්තයි. ඇවිල්ලා වාඩි වුණේ කොහමද දන්නවද? ගවුම ලස්සනට මේ මරගෙන යට මේ යටිපතුලට දක්වා දාලා සුදු රෙද්දක් අරගෙන ඉනේ ඉඳලා බිමට දාගත්තා. දාගෙන ඕම කරගෙන හිටියා. ඒ කෙල්ල නිසාම මම විනාඩි 15කින් බණ ඉවර කළා. මට දුක හිතුණා මේම කරගෙන හිටියා. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අපි වාඩි වෙච්ච ලස්සන එකයි ලස්සනට වාඩි වියන්. පස්සේ භාවනා කරපන්. දැන් ඉස්සලා මේ මිනිස්සු අවුස්සන්න නැතුව වාඩි වෙන්න ඕනේ. ඊට පස්සේ කාටවත් දොස් කියන්න බෑ. දොස් කියන්න බෑ. අපේ මල්ලිට ගන්න වේ වලින්. ඌ ගේ වටේම දුවනවා. මට ගන්න නැහැ. මට ගන්න කටට. කටට ගන්න මෙන්න මේම ඇඟිල්ලකින් මෙතනට එකක් දෙනවා. මෙතනට දුන්නම තමයි ඒකේ තියෙන බඩගිනි වෙලාවටම දුන්නම ටෝර් ගාලා දෙනවා. ඇයි මගේ පොඩි කාලෙත් කට හොඳ නැහැ. ඇත්ත කියන්නේ මම ඉති ඉස්කෝලේ අපි ඉස්කෝලේ යන කාලේ මේ ළමයින්ට ඕවා නැහැ. අපි දවසට කවි පහක් කටපාඩම් කරන්න ඕන. එක කවියකට ගානවා වේවල් දෙකකින් පසපැත්තට පහක්. අද ගැව්වෝ සර් ඉවරයි. සර් ඇතුලේ ඉස්සරේම නෙමෙයි කණේ අද. ඒ සර් තරම් මට ගාපු එකෙක් තව නැහැ. කණෙන් අදිනවා, නායෙන් අදිනවා, ඩස්ටරේ මූණේ තියලා පීදානවා, බුරියෙන් අදිනවා, ඩෙස් එකේ යටට රිංගෝනවා, යතුරු කැරල්ලෙන් ගහනවා. මගේ දෙයියා, මගේ දෙයියෙක්. මං හරි ආදරේ මිනිස්සයට. ගැව්වේ නැත්තම් අද අපි නැහැ. ඉතින් ඉතින් අපිට පාඩම්. නමුත් මේ සර් වේවල් දෙකක් උස්සන් ඉන්නේ. සර්ව දැක්කම ඔක්කොම අල්ලට උඩ නෑ මැද නෑ ඔක්කොම අචල් වෙනවා. තාම සතුටු මොකද 40ම කුටි කනවා. එකෙක් කෑවුන්නේ නෝනි 40ම ඉටෝල ගාගෙන 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 යනවා. ඒ සර්ගේ මේ ආසාව. දැන් ගුටි කාලා ගෙදර යනකොට බොරැල්ලේ පාරේ දෙපැත්තේ ආච්චිලා බැන ගන්නවා කුණු අරප කියනවා බොරැල්ලේ. අපි දැන් මේ පැත්තෙන් යනවා ආච්චිල අර පැත්තේ නරක වචන කියනවා. ඒවා පාර ක්‍රොස් කරලා අපේ කනට යනවා. අපේ කනට ගිය ගමන් ඒවා කටපාඩම් වෙනවා. තාම අර මිනිහා පහේ ඒවා කොච්චර ගැව්වද මට අයිය නායක මතකත් නැහැ. මගේ රට මතක නැහැ. ආච්චිල කියපු කුණු අරප තාම මතකයි. ගලේ කෙටුවා මම ගෙදරට ගිහිල්ලා මෝඩයා කුස්සියට ගිහලා අම්මට ඕවා කියනවා. අම්මා රවණවා දෙනවා ටෝර් ගාල එකක්. ගාපු ගමන් නෙප්චූන් අරෙන් යනවා, ප්ලූටෝ මේන් යනවා, සෙනසුරු කැරකි කැරකි යනවා, සිකුරු පැන පැන යනවා, බුධ ඒන් යනවා, බ්‍රහස්පති මේන් යනවා, රවි කුද ඔක්කොම ටික කුස්සිය කැරකිනවා. අම්මා පෙන්න පුතරු. මං ඒ නිසා අද වෙනකන් ග්‍රහලෝකාගාට ගිහිල්ලානේ අපේ අම්මා බුදු වෙන්න ඔක්කොම කුස්සිය දැක්කා. නැත්තම් මෙලාකට මම මැරිලා. බොරැල්ලනේ මෙලාකට බොරැල්ලේ කනත්තේ සැතපිලා. වම් බුට්ටා, තඹ සුදා, සොත්ති උපාලි ඔය ඉන්නේ. ඕම තමයි. අම්මා පවට බය කළා. ලැජ්ජාව ඇති කළා. ඒකනේ බුදු අම්මා කියලා කියන්නේ. අම්මගේ අතේ තියෙන්නේ ලැජ්ජයි බයයි. ළමයින්ට නැත්තං ඒ ළමයා විනාසයි. ළමයාට දොස් කියන්න බෑ. ළමයි කියන්නේ පොළවෙන් එන මැණිකට සමානයි. සමහර මෝඩයන්ට පොළවේ මැණිකාම උන් විසිකලා ගලක් කියලා ඉතලා. දන්නේ නෑ අගේ. මැණිකගෙන ගිහිල්ලා උපමට්ටම් කළා මේ මැණිකටේ ගලට නමක් දෙනවා අමිල. අමිල කියන්නේ මිල කරන්න බෑ. මිල කරන්න බෑ. මිල කරන්න බැරි දරුවෙක් හිටියොත් අපිට නිබුතා නූන සාමාතා නිබුතා නූන සෝපිතා. එබඳු දරුවෙක් ඉන්න අම්මා නිවුනාමය. එබඳු දරුවෙක් ඉන්න තාත්තා නිවුනාමය. නිමින්ඩයි ළමයි යදන්නේ පත්තු වෙන්න නෙමෙයි. ඒ නිසා බන දන්න කෙනා පවට ලැජ්ජයි. එයා සත්තු මරන්න ලැජ්ජයි බයයි. හොරකම් කරන්න බයයි ලැජ්ජයි. අවුනොත් හොරා කියයි, මංකොල්ලකාරයා කියයි, බොරු කියන්න ලැජ්ජයි බයයි, බොරුකාරයා කියයි, බොරු කියන්න පුරුදු වෙච්ච එකා ඒ බොරුවෙන්ම මැරිලා යයි. දැන් පොඩි කොල්ලෙක් හිටියලු කැලේ, ඌ ඇවිල්ලා ගොනු බලනවා. මිනිස්සු කුඹුරේ වැඩ කරනවා.
මූ බොරුවට ගල උඩට නැගලා කෑ ගන්නවා කොටියාවා 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 කියලා මිනිස්සු කඩු පොළු අරගෙන දුවගෙන එනවා එනකොට උඩ ඉඳගෙන මූ ඉනාරවටුනා ආරවටුනා මම බොරු කිව්වේ කියලා මිනිස්සු බැන බැන යනවා මේ කොල්ලට වෙන වැඩක් නැහැ දෙවනි දවසෙත් කෑ ගැව්වා කොටියාවා කොටියාවා මිනිස්සු ඒත් දිව්වා ආ මම බොරු කිව්වා ආරවටුනා ආරවටුනා උඩ පැන අප්පුඩි ගන්නවා මිනිස්සු බැන බැන යන මූට වෙලාවකට දෙන්න ඕන තුන්වෙනි දවසේ ඇත්තටම කොටියාවා කොල්ලා කෑ ගන්නවා මිනිස් යන්න එපා මූ අපිව සෙල්ලමට අරන් අපි ගියාම මූ අපිට වීලු කරනවා අන්තිම කොටියා කොල්ලව කාලා ගියා ඔන්න බොරුවේ ආදීන එනිසා ඇත්ත කතා කරනවා බණ දන්න කෙනා එනිසා තමයි මේ ධර්මයේ මේතර අගේ කියන්නේ මේ ධර්මයේ කියන එක හැම දෙයකම උනා කෑම කනකොට ධර්මයේ තියෙන්න ඕන නිදිය ගන්නකොට තියෙන්න ඕන නාන කරනකොට තියෙන්න ඕන පාරේ යනකොට තියෙන්න ඕන හැම තැනම ධර්ම ධර්මයේ එක එකට තමයි ධම්මචර්යාච කියන්නේ ධම්මචර්යාච කිය කී ඉඳලා හරියන්නේ ධාර්මිකව අපි ජීවත් වෙන්න ඕන එහෙම ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතය බොහොම ලස්සනයි සාර්ථකයි වාසනාවන්තයි එයාගේ ජීවිතය එළියයි එයාට එයා පරදින්නේ නැහැ එයාට වරදින්නේ නැහැ ඒ නිසා ඒට සිල් ගණ්ඩක් තියෙන නිසා මම ඊට වඩා බණ කියන්නේ මොකද අවශ්‍ය ඉඳලා මේ අම්මලා ඉන්නවා ප්‍රැක්ටිස් ඇවිල්ලා අපි මේ කියාගෙන කියාගෙන ගියාට ඉන්න අය ගැනත් අපි හිතන්න ඕනේ ඒට උදේ දැංගිල්ල ඇඳුම් ලෑස්ති කරගෙන සිල් ගණ්ඩෙන්ඩක් තියෙනවා ඒ නිසා අද දවස බොහොම වාසනාවන්ත දවසක් සවස් එන්න ලැබුණා පන්සලට බුද්ධ පූජාව කළා බෝධි පූජාව කළා චෛත්‍ය වන්දනා කළා ළමයි හොඳට වාඩි වෙලා ඉති අද ළමයි හරිම හොඳයි මේක එක්කෙනා මට කිව්වා මේ ළමයි හරියට නටනවා දඟලනවා ආන්දරු බලන්න නෑ එහෙම නෑ ළමයි හරිම ෂෝක් හිටේ ඉඳලා බලන්න ළමයි බොහොම ලස්සනට ඉඳි ඇවිදින්නේ ළමයි හරි හොඳයි අපේ රත්තරන් ළමයි බෝසත් ළමයි කීකරු ළමයි බණට කැමති ළමයි සිංහල ඉස්කෝලේට යන ළමයි දාම් පාසලට යන අපේ ළමයි ඒ නිසා අපේ රත්තරන් බබාලා දරුවෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදු කියන්නේ. එට සිල් ගන්න දවසනේ අවස පූජාවට ආවම දුවන්ඩ නටන්න ඒව හොඳනේ අනිත් මිනිස්සු බයිනවා. අනිත් මිනිස්සු වඳින්නනේ අපිත් පැත්තක වාඩි වෙලා ළමයි හොඳට වඳින්න ඕනේ මට හොඳට බුද්ධිය ලැබේවා මට ඉගෙන ගන්න ලැබේවා මට හොඳට විභාග පාස් වෙන්න ලැබේවා එම වඳින්න ඕන. ඒ නිසා අපේ ළමයින්ට වාගේම වැඩිහිටියන්ටත් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා විශේෂයෙන් අපේ පන්සලේ සංවිධායක මණ්ඩලේ ඔය විශේෂයෙන් මේ ඔක්කොම මේ දිස්නා නෝන තමයි ඔක්කොම වැඩිපුර ඔක්කොම සංවිධානය ඒ නෝනත් බොහොම නියඬව ඒ කටයුතු කරනවා හරිම සතුටුයි බොහොම හොඳ මිනිස්සු අහිංසක මිනිස්සු අද ආවාසය සංගික දානයකුත් දුන්නා ආවාසය අද සංගික දානයක් දුන්නා පාන්දර දාසක් බුදුන් බුදු වෙන වෙලාවේ අර ඉන්න ගෙදර දානි දීලා උතුරන්න දානි ගෙනාවා. ඉතින් දානි දුන්නා පින්කම් කළා මේ සියලු පින් දෙවියෝ දැක සතුටු වේවා අපේ පන්සල රැක දේවා පන්සලට ඇස්වා කටවා තියෙනවා නම් මේ බිල්ඩින් වලට ඒවා දුරු වේවා නිලධාරි මණ්ඩලය ඇතුළු සියලු දෙනා එකමුතු වේවා. ભેද නැතුව වපරයෙන් බලන් නැතුව කකුලෙන් අදින් නැතුව මොකද අපි තව ටිකයි ඉන්නේ. 100ක් ඉන්නේ නැහැ. මරුණට පස්සෙත් ඔමාන් වල ඉන්නයි කියනෝනේ බොහොම හොඳ කට්ටියක් හිටියා ඉස්සර රූපේ දිරලා ගියත් ඒ නම පවතින්න ඕන. එහෙම වැඩ කරන්න අපි කාටත් බුද්ධිය පාල වේවා. අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වය උසන් ලබන්නේ DJ අතුකෝරල මාත්මිය. එතුමියත් බොහොම ශ්‍රද්ධාවෙන් අද මල්ලාදිය ගෙනල්ලා ඒ කටයුතු කළා. තම ආදරණීය පියාවන DJ අතුකෝරල මාට පුණ්‍යානුමෝදනා කිරීම මවවන ඉන්නිනෝනා අතුකෝරල සහෝදරිය වන ලීලා අතුකෝරල සහෝදරයා වන එන්ද්‍රි අතුකෝරල සහ ඒ මර්ජිත් යන අයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෑම දෙනාට උතුම් නිවන් සුව ලැබේවා. දූවරුන් බෑනාවරුන් මුණුබුරුන් මිනිබිරියන් සහෝදර සහෝදරියන්ට නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. මේ මාසේ 22 දිනට ජන්මදිනයේ සමරන ඉමෙත් වින්සන්ත පුතුට ආශිර්වාද කරනවා. ඒ පුතා බෝසත් පුතෙක් බවට පත්වේවා කියලා සෙත් පතනවා.
ඊළඟට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මෙනුල් පුතාටත් සෙත් පතනවා ඒ පුතාට ජය ජය ජයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ප්‍රනීත් නිරෝෂණ පුතාසා සුනිල් ආදිප්ප අසනීප ප්‍රතිකාර ලැබමින් සිටින සුනිල් අසනීප ප්‍රතිකාර ලැබමින් සිටින අතර ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මේ පින්කම් වල බලෙන් ඒ මාත්මාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුනිල් චන්ද්‍රසිරි මාත්මාට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කොට සෙත්පතල ආශිර්වාද කරන්න අද පින්කම සිද්ධ කළා එමනම් ඔබේ සිතේ තියෙන කියන්න බැරි වෙන ඒවා කියපුවා සියලුම සම්‍යක් සංකල්පන හොඳ ඒවා ආසපායන පුන්සඳ වාගේ ඉෂ්ට සිද්ධ වේවා මිය ගියව මේ රටේ රජතුමන් ප්‍රදාන කරගත් සියලුම රටවැසියන්ටත් ඔමානෙට ඇවිල්ලා මිය ගියව සමටත් වාඩි වෙලා ඉන්න ඔබනා ඔබගේ කුලපරපුරේ මිය ගිය සමටත් අපවත් වී වදාළ නායක සාමීන් වහන්සේලාටත් සසර සැප නිවන් සුව ලැබේවා කියලා සාදු කියන්න දෙවියෝ මේ පින්දක සතුටු වේවා අපේ කොළොන්නාව පුරාණ විහාරාධිපති නායකාම්දුරු ප්‍රදාන පූජනීය සංඝ පිරිසට රැකදේවා මේ තරුණ මාතුරු තරුණ ළමයි පුංචි ළමයි වැඩිහිටි අය අපේම දායකයෝ දැන් එක පවුලේ වාගේ ඔක්කොම අල්ලා මේ පන්සලේ සංවිධායක මණ්ඩලය ඒ වගේම මේවට උදව් පදව් කරන අය සියලු දෙනා දෙවියෝ රැකදේවා සැමටම දේව ආශිර්වාදෙන් යාපතක් වේවා දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙමු ආකාශට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මශ්‍රවණානිසංස බෙලින් සැමටම උතුම් නිවන් සුවේම ලැබේවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු සැමටම උතුම් තෙරුවන් සරණයි ඩීජේ අතුකෝරල මාත්මිය ඇතුළු පවුලේ සැමටත් නිරෝගී සුව දීර්ඝායුම ලැබේවා.